ඇසිදිසිමානෙන් ඔබ්බට ඇසිදිසිමානෙන් නිහලෝකය පිළිබඳව කතා කරන තැන කෙම්බුර අඩවිය. අදත් සූදානම් කෙම්බුර අඩවිය ඔබේ වැඩසටහන අපි ආරම්භ කරන්න. ඉතින් 92.2 92.4 අපේ සංඛ්‍යාත ඔස්සේ ඔබ ලංකාවි කොහේ හිටියත් අපිව බොහොම සුපැහැදිලි වහන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කරනවා. ඉතින් යෝජනා චෝදනා මේ දේවල් තමයි අපිට වටින්නේ. යෝජනාවලටත් වඩා චෝදනා තුලින් අපි නැගිටින්න බොහොම කැමති. යෝජනා සහ හොඳ දේවල් අහනවා වගේම නරක දේවල් අපි හදාගෙන ඉදිරියට යන්නත් කැමති. මොකද ඒ ඔබේ වැඩසටහන් නිසා, ජනතාවගේ වැඩසටහන් නිසා කෙම්බුර අඩවිය. අදත් අපේ ගුරුතුමා, ඒත් එක්කම අපේ කතා නායකයා අපේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. FM දරන මැදිරියට ආයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා අපේ ගුරුතුමා. ආයිබෝන් කිව්ව ලකෝ නැහැ. මට තියෙනවා චෝදනාව. ඔව්. ඔත් කියවන්නේ කරන්නේ කියලා. ඔව් චෝදනාව. ඔව්. ඔබතුමන්ලාගේ පැටරියේ ඒ කාලේ බෙදලා දුන්නා මේ සියාහාර කියලා යන්ත්‍රය. ඒක නතර වෙලා තියෙන්නේ. සියාහාර යන්ත්‍රය බොහෝ දිනක් ඉල්ලනවා. අපි නොබෝ දිනකදී හැකීක්පණි ඒක නැවත ජනගත කරන්න භාරතී මහත්තයා උත්සාහ කරනවා. ජනගත? ඔව්. ජනතාවට බෙදලා දෙන්න. මම මේ FM කාර්යෝ අලුත් අලුත් වචන බෝ කරනවා. ජනතාවට බෙදා දෙනවා අපි. ඒ කියන්නේ ජනගත කරනවා. ජනගත කරනවා කියන්නත් පුළුවන් නේද? වනගත කියන්නේත් ඒකමයි නේද? වනගත කියන්නේ වනයේට යවනවා. ආ වනයේට යවනවා. නේ. අද කතාව පැත්තට ගියොත් භාරතී මහත්තයා මොකද්ද කතාව? මේක මේ පිළිගන්නේ නැති භූත ලෝකේ පිළිගන්නේ නැති ඇතම් වෛද්‍යවරු ඉන්නවානේ. එන්නේ වෛද්‍යවරයාගේ කතාව. ඌට සිද්ධ වෙච්ච කෙලිය. මට හන්තින එක ප්‍රශ්නය පිළිගන්නේ නැති වෛද්‍යවරුගේ. මිනිහෙක් බලහම මොකද වෙන්නේ? ලයිර මාතේ උත්තර දෙන්න. මිනිහෙක් බලහම මොකද වෙන්නේ? මිනිහෙක් බලහම එම්බම් කරන. ඒ මිනිහට මොකද වෙන්නේ? එම්බම් බැලන තම කෑව කන්න යන්නේ. බැලනට පස්සේ ඉතින් දිව්‍ය ලෝකෙට යනවා. දිව්‍ය ලෝකෙට යනවා. හැමෝම යන්නේ නැහනේ දිව්‍ය ලෝකෙට. පායට සමහර කට්ටියක් යනවා. දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. නැත්නම් මහා භාරති මතේ දැන් ඇත්තටම අපි කතා කරුත් එහෙම යම් අවස්ථාවක් මේ රැඳිලා ඉන්නවා තමන්ගේ මේ ගන්ධබ්බේක් වෙලා. ගන්ධබ්බේක් වෙලා රැඳිලා ඉන්නවා. ඊට පස්සේ තමයි සුදුසු ආකාරයට මේ නැවත ආත්මයක් ලබා ගන්නවා. ඒ ආත්මය දිව්‍ය දේවතාවියෙක් වෙන්න පුළුවන්. තිරිසනෙක් වෙන්න පුළුවන්. යක්ෂේ ප්‍රේතෙක්. කුරුල්ලෙක්. යක්ෂයෝ අන්නේ තෙන්ටනේ මං ආවෙ මෙන්න ඕන කරේ. භූතෙක් වෙන්න පුළුවන්. යක්ෂේ ප්‍රේතේ කුම්භහන්නෙක් වෙන්න පුළුවන්. එහෙනම් එහෙම වුණාම එහෙම ලෝකයක් තියෙනවානේ. එහෙම ලෝකයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් වලට නේද මේ භූත ලෝකය කියන්නේ. ඒ ක්‍රියාකාරකම් වලට ප්‍රතිකාර කරන මිනිස්සුද කට්ටඩි කියන්නේ. එහෙන දේව ලෝකයක් තියෙනවා නෙවෙයි කියලා මැරෙන්න යන්නේ. තතමන්නේ තියාගෙන භූත ලෝකේ බොරු ඔක මානසිකයි කියලා. උන්ට ගානක් හොයාගන්න කරන මගුල් දෙබන් අපිට උඩත් එකයි යටත් එකයි මේ කතාව කියමු. ඕක ගියාම මට ඇවි මම යකයි විශ්. ඔය දොස්තරගේ නම සුරංග සමරක්කොඩි. සුරංග සමරක්කොඩි. කපුටු ආරච්චිලාගේ සුරංග සමරක්කොඩි. එක දවසක් නයිට් ඩියුටි කළා. රෙස් රූම් එකට ගිහිල්ලා කෝපියක් එහෙම බොන්න ඕනයි කියලා හදාගෙන පහසුවක් තියනවනේ ඒවා. ඉන්නකොට වෙච්ච කෙලියක් තමයි මේ මං කියන්න යන්නේ. සකුණි සකුණි ඩොක්ටර් මේ මං පෙරේද ගමේ ගියා සකුණි. මාතලේ එක දවස හිටියේ. අද නයිට් ඩියුටි ආව. අයියෝ ඩොක්ටර් ගියේ කත් අපරාධේ වගේ. නෑ නෑ වයිෆි බබාලා එහෙනේ. මං විතරයි ආවේ. ඇත්තද? මේ මං නිවාඩු අරන් ඒගොල්ලොත් එක්කම යන්න එනකම් බලන් ඉඳලා ඒගොල්ලොන්ට මෙපා. බබාලගේ ඉස්කෝලේ නිවාඩුවේනේ. ඒක නිසා ඉතින් මං ගිහිල්ලා දාලා ආවා. ඒක හොඳයි ඩොක්ටර්. පොඩි අයට ඉතින් ගෙවල් වලට වෙලා ඉඳලා එපා වෙනවනේ. ඒක නෑ ඉතින් එහෙම තමයි. එතකොට ඩොක්ටර්මට කතා කළේ? ආ මං ගෙදර ගියෙත් නෑ සකුණි. වයිමින් ගමන් මේ කෙලිම හොස්පිටල් එකට ආවේ. ආ ඇත්තද ඩොක්ටර්? සෑහෙන වෙලාවක් දිගටම ඩ්‍රයිව් කරපු නිසා මගේ ඇඟට ටිකක් අමාරුයි වගේ. කොෆි එකක්වත් වක්කලා දෙන්නද ඩොක්ටර්? අනේ එපා එපා තැන්ක්යූ. මේ මම රෙස්ට් රූම් එකට ගිහලා ඇලවිලා ඉන්නම් ටිකක්. හරි හරි ඩොක්ටර්. මොකක් හරි හදිස්සියක් වුණොත් මට කෝල් කරන්න. ආ හරි ඩොක්ටර්. කෙම්මු
අඩවිය අඩවිය ඕන්න මේ දොස්තර මහත්තයා දැන් කතා බොන්නේ දැන් කියන්නේ මේ දොස්තර මහත්තයා වෝඩ් රවුන්ඩ් ගිහිල්ලා රෑ ඇවිල්වා නැගිට ටික වේසයි දැන් මේ මට මේ වේස වුණා වගේ ඇත්ත දොස්තරට මේ වේස නිවාගන්න විදියක් නැහනේ හෙදියට කතා කළා වාට රෑ නයිඩි හෙදියට ගොමන් හරි අමාරුයි මාසි මට මිනිත්තු 10ක් ඇස් දෙක පියාගෙන ඉඳනවා මං එනවා අපව එනක බේ වාටු බලාගන්න Hello. අම්බයි හිටියේත් මගදී වට නිින්දයිද කියලා. එහෙම උනේ නැහැ. ඒත් ඇයි? වෝඩ් රවුන්ඩ්ස් ගිහිල්ලාවිලා පුටුවේ ටිකක් ඉඳගෙන හිටියා. කෙලින් ඉන්නම් බෑ රූපණි. නිදිමත එනවද? ඔව් ඔව්. ඇස් අරගෙන ඉන්නම් බැරි තැන මම නර්ස්ට කියලා රෙස්ට් රූම් එකට පොඩ්ඩක් ආව විතරයි මේ. එහෙනම් ඉතින් දැන්වත් ටිකක් නිදහසේ ඇස් දෙක පියාගන්නකෝ. අයියෝ රූපණි එස්පියා ගත්තට මේ බෝඩ් එකේ ඉන්නේ කියලා මතක් වෙදි කවදාවත් හරියට නිඳන්න යන්නේ මං ඒක දන්නවා මහන්සියටද මන්දා මේ ඔළුවත් සෑහෙන රිදෙනවා පේන් කිලස් දෙකක්ම බිව්වා පොඩි ඇලර්ට් එකක් දාන්න කියලා හැදුවේ මම ඒක හොඳයි එහෙනම් මං තියන්න මං ආයෙමත් රැට කතා කරන්නේ නැහැ හොඳේ උදේටම ගන්නම් දොස්තර කැලියෙම ගියා රෙස්ට් රූම් එකට ඒකේ තියෙන ප්‍රථම ආහාර පෙට්ටියක් ඒක ඇරලා බීප් පෙට්ටියක් අරගෙන දොස්තර මහත්තයා ඇඟට අසනීප දැවුණා හින්දා ගැහුවා පුටු ඇදගෙන ඇවිල්ලා ඇඳේ දාගත් ඔද්දන් ඉඳ යනවා ඉඳ පුටු ඇඳ ගාට එලා ඔළුව තියාගත්තා තියාගත්තට ඒ හිතතරන් ලේසියෙන් මේ නිඳ ගියේ නෑ ඩොක්ටර් සුරංගට එයාගේ නෝනගේ පණිඩයක් ආවේ විල මල රැයිතින් දුස්තියා දන්නා වටුවේ ඉන්නේ කියලා ඉතින් විතර ඉඳනවා රෙස්ට් රූම් එකට දුන්නා තමයි සුරූපි කියලා මම ඉංග්‍රීසි ක්‍රමයට ඇඳගෙන සුරූපි කියලා මම දැන් මහන්සි පිට බලාගෙන ඉන්නවා ඩොක්ටර් අනේ ඩොක්ටර් ඔව් කවුද ඔයා මේකට ඔයාලට එන්න බෑ නර්ස් නර්ස් ප්ලීස් ඩොක්ටර් ෆෝ වට් අනේ කෑ ගහන්න එපා මේ මං අනේ මං කියන දේ අහන්නකෝ ඩොක්ටර් හරි මේ ඔයා පොඩ්ඩක් එළියෙන් ඉන්න බෑ ඩොක්ටර් වෙලාවක් නෑ හරි මං ටග් ගාලා එන්නම්කෝ පොඩ එළියෙන් ඉන්න අනේ කියන දේ අහන්නකෝ හරි කියන්නකෝ දැන් මොකද කාරණාව කෙම්මුර අඩවිය අඩවිය එතකොට ඒ වාටුවේ හිටියා ඇඳන් යටත් රෝගී ඒ හැම එකම දොස්තරට මතකයි යම් මතකයක් තියෙනවා වාටුවේ මෙයා කවුද මේ වෙලාවේ අපි මගේ වාටුවේ රෝගියෙක් නම් නොවේ මේ මූණ බඩ දැකලා පුදු නැහැ අනික මේ ඇවිල්ලා ඩොක්ටර් සංසුන් වෙන්න කියලාත් කියනවා භාරතී මහත්තයා කියලා කව එක්ස්කියුස් මී කියාගෙන ඇවිල්ලා ඇතුල් වෙලා දොස්තර බලාගෙන ඉන්න කලබල වෙන්න එපා සංසුන් ඉඳා ගන්න පොඩ්ඩක් ඉඳා විවේක ගන්න මං ටක් ගාලා යනවා වැඩි වෙලාවක් ඉන්නේ නැහැ කියාගෙන තමයි එයා ඒ පුටුවකින් ඇඳලා වාඩි වුණේ ඩොක්ටර් හරි කියන්නකෝ දැන් මොකටද ඔයා ආවේ මොකද මේ අනේ ඩොක්ටර් අඬන්නකෝ කියන්න දෙයක් තියෙනවා නම් කියන්නකෝ හරි මට පුළුවන් උදව්වක් මම ඔයාට කරන්න අනේ ඩොක්ටර්
මට මැරෙන්න ඕනේ. මැරෙන්න? ඔව්. තමුන්ට පිස්සුද? මේ මැරෙන්න? එහෙම තමන්ට හිතුණු හිතුණු වෙලාවට මැරෙන්න හදන්නේ මේ මානසික ලෙඩ්ඩු. වෙන්න ඇති ડોක්ටර්. මම මානසික ලෙඩෙක් වෙන්න ඇති. Sorry. මට මැරෙන්න ඕනේ කිව්වහම ටිකක් තරහ ගියා. මට මේ ජීවිතේ ආපුතර හොඳටම නැති ડોක්ටර්. දැන් ඇයියෝ එහෙම කියන්නේ? මේ ජීවිතේ මහා දුකක් ડોක්ටර්. දැන් හේතුවක් තියනවාද ඒකට? හරි 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 හරි. දැන් ඔයාට මැරෙන්න ඕන මොන නිසාද? දැන් ඔයා මට ඒක කිව්වෙත් නෑනේ. කෙමරඩබිය ඇසි දිසිමානින් හලෝකේ පිළිබඳව කතා කරන්න දෙන. අද කතාව අපි කියමින් ඉන්නේ සුරංග ડોක්ටර්ගේ අත්දැකීමක්. තමන් මාතලේ ඉඳලා තමන්ගේ ගම් ප්‍රදේශේ ඉඳලා තමන්ගේ වැඩ කරන ස්ථානයට එනවා ටිකක් දුර ගමනක්. බොහොම හිම්බත් වෙලා තමයි තමන් රාත්‍රියේ වැඩමුරේ සඳහා පැමිණෙන්නේ. කොහොම වුණත් මේ මහන්සිය නිසාම හුට යම් තාක් දුරට නිදිමතක් එනවා. ඉතින් ඒක නිසා නර්ස්ට කියලා වාටුව බාර දීලා ඔහු යනවා නිදා ගන්න ඔහුගේ විවේකාගාරයට, දොස්තර විවේකාගාරයට. ඒ අතරතුර නිින්දත් නොනිින්දත් අතර යැයි ඔහු පවසනවා. සිදුවුණු යම් සිදුවීමක් ගැන තමයි අපි කතා කරමින් ඉන්නේ. තරුණියක් එනවා. ඇයි දීර්ඝ වශයෙන් වෛද්‍යතුමත් එක්ක කතා කරන. වෛද්‍යතුමයිත් කියනවා මෙතනට ඔයාලට ඉන්න බෑ, ඔයාලා යන්න සහ කිව්වට මේ එළියේ ඉන්න ලෙඩ්ඩුන්ගෙන් කෙනෙකුත් නෙමෙයි මේ. එහෙම මූණකුත් වෛද්‍යතුමාට මතක නැහැ. හැබැයි කොහොම වුණත් යම් දවසක් යම් වචන හෝමාරුවක් මෙතන සිද්ධ වෙනවා. දොස්තරට කිව්වා, ඩොක්ටර් සමා වෙන්න මට මේ වෙලාව ආවට මේ මට පොඩි උදව්වක් කරන්න ඕන කරුණාකරලා. ඒක අනේ බෑයි කියන්න එපා. මට මොකද්ද මේක දෙකටම කතා කරගෙන යනවා. මට මරණය ලබා දෙන්න. ඒකටයි මං ඒ ගිල්ලන්න යාවේ කියලා. දොස්තරට මේ ගෙලට පිසුවද්ද? පිසුවාටේ පැඩලාවද? යකෝ මාව අම්මනාම රෝගීන් ජීවිතයේ සදා තමයි ආයතනය කරන්නේ. ජීවිතයේ අයදින්නේ. මේ ළමයා ඇවිල්ලා මගේ මරණය අයදිනවා. මං අලුගෝසු වෙද්ද? දොස්තරට තරහ ගියා. හරි, දැන් කියන්නකො මොකද්ද ඔයාට මැරෙන්න තරම් තියෙන හේතුව කියලා. ඒක මං කියන්නේ නෑ ડોක්ටර්. හයි. හරි, පුදුම ළමෙක් නේවා. හේතුවක් කියන්නත් බෑලු. හැබැයි මැරෙන්නත් ඕනලු. මට උදව් කරන්න ડોක්ටර්. මොකටද මේ මැරෙන්නද ඔයාට? ඕ. මැරෙන්න ඕන නම් මේ ඇයියෝ මාව හොයාගෙන ආවද? මම ડોක්ටර් කෙනෙක් ළමයෝ. ඉතින් ડોක්ටර් හිතේ මොනව මට උදව් කරන්න. ඉතින් මේ දොස්තරලා කියන්නේ මැරෙන්න උදව් කරන අය නෙවෙයි ළමයෝ. ජීවත් වෙන්න උදව් කරන අය. ડોක්ටර්ට පොළොව මට උදව් කරන්න. අනේ මන්ද ඔයා මොනවා කියනවාද කියලා. මං කියන දේ අහන්න ડોක්ටර්. මේ තමුන්ට පිස්සුද? මම මැරෙන්න යන කෙනෙක් ජීවත් කරන කෙනෙක්. මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්න කෙනෙක් නෙවෙයි. අන්න ඒක නිසා තමයි මම කියන්නේ ડોක්ටර්. මොනවද? මෙච්චර වෙලාවක් මට හුඟක් දුන්නට බොහොම ස්තුතියි ડોක්ටර්. හරි, දැන් ඔයාලම යන්නකෝ. හිතේ තියෙන දේවල් ඔක්කොම අමතක කරලා දාලා ගිහලා හොඳට නිදි. කෙම්මුර අඩවිය. මේ කෙල්ල Thank you ડોක්ටර් කියලා Thank you කියලා පිට වෙලා යනවා රෙස්ට් රූම් එකේ. ඒ සමගම නර්ස් කෙනෙක් ඇවිල්ලා දොස්තරව අවදි කරනවා. අම්මද මාටි. එතකොට තමයි දොස්තරට දැනෙන්නේ එච්චර තද නින්දක තමයි එයා ඉඳලා තියෙන්නේ. ඒ මිනිත්තු තුන බ්ලැන්ක්. එයාගේ ජීවිතේ හිස්ස තියෙන්නේ. මට මෙච්චර තද නින්ද ගිහිල්ලා. අම්මද බොල. මේ හීනයක්. නර්ස්? ડોක්ටර් නැගිට්ටද? මොකද මේ කට්ටිය මගේ රටේ? මේ ડોක්ටර් සමන්තත් ඇවිල්ලා තියෙන්නේ. මේ ඒ කියන්නේ දැන් එළියලාද? ඉතින් කොහමද ડોක්ටර් සුරංග? ඒ කියන්නේ ડોක්ටර් තේ එකක් බොමුද? හා බොමු.
මේ මොකද මේ හැමෝම මගේ දිහා පුදුමෙන් වගේ බලාගෙන අවුලක් නෑ 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 කිසි අවුලක් නෑ ඩොක්ටර් ගමේ ගිහින් ආවේ මම මහන්සිම් සමට හොඳටම නිින්ද ගියා එච්චරයි එහෙනම් කමක් නෑ බා මේ ඒත් මං කිව්වා මිස් සකුණිට හදිස්සියක් වුණොත් මාව හැරවන්න කියලා නේද ආ ඔව් ඩොක්ටර් ඩොක්ටර් මට කිව්වනේ රෙස්ට් රූම් එකට යනවා හදිස්සියක් වුණොත් කතා කරන්න කියලා අන්න ඒක නිතින් ආ ඩොක්ටර් මේ තේක බීලා ඉන්නකෝ දැන් ඇයි මේ කට්ටිය මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ සකුණි ඊට පස්සේ උණු ටිකක් කියන්නකෝ ඊට පස්සේ ඊට පස්සේ මොකක්ද උනේ සකුණි කියන්නේ ඉතින් ඩොක්ටර් කාමරේට ඇවිල්ලා ටික වෙලාවයි ගියේ එකපාරටම නර්ස් නර්ස් කියලා කෑ ගැහුවා හට් මේ මම ඕ ආ හරි හරි ඕ දුරේරන් කෙල්ලෙක් කවන්නේ මිස් මම මේ ඉන්න කාමරේට දුරංග චුට්ටක් කඩපියම් මේ සකුණ කියන එක පොඩ්ඩක් අහලා ඉන්නවා හ්ම් සෝරි හරි සකුණ කියන්නේ කොච්චර ටික කෙම්මුර අඩවිය කෙමරඩිය ඇසේ දිසිමානින් හලෝකේ පිළිබඳව කතා කරන තැන භාරති මහත්තයා වෛද්‍යතුමාට සිද්ධ වුණේ මොකක්ද අපි සකුණි නර්ස් නෝනාගෙන් අහලා බලමු ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ කියලා ඒ වෙලාවේ සකුණි නෝනා දොස්තරව හැරවන වෙලාවේ තවත් දොස්තරලගෙන් වටක වෙලා සුරංගව වටකරගෙන ඉතින් අහනවා මට නිින්ද කියන්නේ මචං දොස්තරලා මත මතල්ලනේ මට නිින්ද කියන්නේ යකො මම සකුණි මත හැරෙව්වේ නෑනේ සකුණි කිව්වම හැරවන් දෙයක් නෑ ඔයා මට ડોක්ටර් මන්ට සකුණි නර්ස් නර්ස් කියලා කෑ ගැහුවා කෑ ගැහලා මං හැරවන්න උත්සාහ කරා හැරියේ නෑ ඒසරේ තමයි මම ටෙලිෆෝන් කරානේ තවත් ඔලීට ડોක්ටර්ලා මෙහාට ගෙන්න ගත්තේ මොකද්ද කියලාද ડોක්ටර් සුරංගේ කිව්වා නෑ මට තදි නිඳ ගිහිල්ලා තියෙනවා මං දන්න මම මාර අපුරු හීනයක් දැක්කා කෙලේ හීන කියන්නේ අනකර ડોක්ටර් සමන් අනිත් වට ඔලීට ડોක්ටර් යාළුවා යාළුවා බ කෑඩු ගහිටපා සකුණි කියාවි විස්තරේ ඒක ඉස්සල්ලා හලීට හංගු කියලා සකුණු කන්නස් ඩොල කියන්ටක ඔයාට කියන් තින්නේ කියලා සකුණි ડોක්ටර් ඉතුරු ටිකක් කියන්නකො ඉතින් ඊට පස්සේ මං දුවල කාමරේට ආවා හොව් හොව් ඒක නම් බොරුවක් බොරු හොව් ඇයි ડોක්ටර් මිස් සකුණි කාමරේට නම් ආවේ නැහැ ඒ වෙලාවේ මං ආවා ડોක්ටර් දැන් ඇයි බොහොම බොරු කියන්නේ කියන්නකො ડોක්ටර් මමයි අර ආපු කෙල්ලයි ඇරෙන්න ඒ වෙලාවෙ වෙන කවුරුවත් මේ කාමරේ හිටියේ නැහැ. ඔය ඉඳපංක පොඩ්ඩ. මං ආවා. මං කාමරේට ඇවිල්ලා බලද්දි ડોක්ටර් හොඳටම නිදි. නිදි? ඒත් මං හිතුවා තද නින්දක් නිසා හීනෙන් කෑ ගහන්නේ නැති කියලා. මොන පිස්සුවක්ද මේ? මං කිව්වනේ ඔබට පොඩ්ඩක් කටවහගෙන මේ කතාව අහපන්කෝ. ඒත් ඊට පස්සේ ටික ටික ડોක්ටර් මොනවදෝ කියවන්න ගත්තා. hina una ee man hituwe den game gihin aapu hinda tadan indat ekkane hine mona hari kiyona methi kiyala e thray hadisi ledek awa doctor e welawae api doctor ta katha kara doctor wa hero gannam beri una mokak o e welawae thamai api doctor samantha ta call karala vistare kiwwe habai awasanawata doctor kemmura adaviya සකුණි දැන් කිව්වා දැන් සර් ඒ කිය මට කියන්න මහවරු කතාවක් නැහැ මාරෑ වාටුට ඇතුල් කරා ටිකක් අමාරු රෝගියෙක් අපි ඒකේ මැදදී කාමරේට දැම්මා දාලකොට මේ මං සර්ට කතා කරා සර් සර් එන්න නැගිටලා කියලා මුත් මම ඇහැරියේම නැහැ පොඩ්ඩක් මම කාලා බැරි තැන මම ડોක්ටර් සමන්තට ටෙලිෆෝන් කරලා ගෙන්න ගත්තා ડોක්ටර් සමන්ත ඇවිල්ලා ඒ රෝගියාව බලනකොට රෝගියා බැරිලා ඉච්චරයි මට කියන්න තියෙන්නේ අබම් බය වුණා ડોක්ටර් සුරංගත් මොකද අසනීප කැදෙලද කියලා කිව්වා සුරංග ડોක්ටර් සුරංග සම්බන්ධ වර යන්න පොඩ්ඩක් අහකට බම්බට කොහොද කතාව කියන්න තියෙනවා කියලා එකන් කියලා තමන් දැකපු හීන කිව්වා සමන්ත මට මේ මුකුත් තේරෙන්නේ නැහැ ඉස්සකොණ කියන වගේ මහන්සියට උඹ මේ හීනයක් දකින්න තිබ්බ සමන්ත මට නිදාගන්න වෙලාවක් තිබ්බේ නැහැ
රූපණි කතා කරලා ෆෝන් එක තිබ්බ විතරයි මේ කෙල්ල ඇතුළට ආවා. ඔය ටොඩියේ දාලා තියෙන බොඩි එක බා. මේ මොනවා වෙලාද බං? උඹ බැලුවද මේ ලෙඩාව? මං එනකොටත් මැරිලා. හැබැයි උඹ ඇහුරුණා නම් බේර ගන්න තිබුණා. සික්. මං ડોක්ටර් කෙනෙක් වුණත් හරි මගේ අතේ මේ වගේ දෙයක් සිද්ධ වුණාමයි මචං. මම පවක් කරගත්තේ. පරාදී. ඉතින් ඒක මේ කිල්ලගේ වෙලාව. මේකේ මැරෙන්නම හිතන් තමයි වස දීලා තියෙන්නේ. What? ආ? ඒ සමන්ත. මොකද මේ බා? හොඳ නේද? මචං මම අම්මේ කියන දේ කවුරුවත් විශ්වාස කරන්න ගන්නේ නැහැ. ඒත් සමන්ත මේ තමයි රෑවිල මාත් එක්ක කතා කරපු කෙල්ල. සුදු බා. මෙහෙට ගියන කොටත් උඹ හොයාගෙන ඉවත් කතා කරන්න පුළුවන් මට්ටම කේක ඉඳලා නැහැ. මචං මේ ගර්ල් මගෙන් උදව් ඉල්ලුවා මැරෙන්න කියලා. ඒ වෙලාවේ මං හිනා වුණාට ඇත්තටම කරලා තියෙන්නේ මං මෙයාට මැරෙන්න උදව් කරපු එකනේ. මං අපරාධකාරයෙක් වුණා. ඔව්. මං දැන් අපරාධකාරයෙක්. ඔව්. මම අපරාධකාරයෙක්. මං අපරාධකාරයෙක්. සර් මේක දිග කතාවක්. ડોක්ටර්ට කිව්වා ડોක්ටර් කියලා සිද්ධිය මට ඒක ඇතුල් කරපු කෙල්ලව බලන්න ඕන නැහැ. ගෑන් ලෙඩා බලන්න ඕන නැහැ කියලා ගියා. ගිහිල්ලා බැලුවා අම්මට සිරිගල්. අරේ හීනෙන් දැකපු කෙල්ල තමයි මැරලා තින්නේ වහබීලා. වහබීලා මැරලා තියෙන්නේ. මේ 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 චරිතය දැක්කට පස්සේ භාරතී මහත්තයා වෛද්‍යවරයාට ඇඟම පණ නැති වෙලා යනවා. ඇඟම පණ කියන්නේ ඔළුව අප්සෙට් ගියා. යකෝ මේක උතර මං හීනෙන් දැක්කේ මේ කෙල්ලම නේද? මෙයා නේද ඇවිල්ලා මගේ මරණේ ඉල්ලුවේ. මෙයා තැන්කියු කියලා පිට වෙලා ගියා නේද? මං එලෝකත නේද? ඕක ගැන කල්පනා කරලා මිනිහාගේ අන්තිම දුණිය මොකද දන්නවද? මානසික වෛද්‍යවරයෙක් හම්බුණා. එයා ප්‍රතිකාර කළා. කරාට හරි ප්‍රතිකාරයක් උනේ නෑ ඒක. අන්තිමේදි සර් මාව හම්බුණා. මම කිව්වා මහත්යෝ තමුන්නාන්සේලා පිළිගත්තා ඕන පිළිගත්තා වූ සෑම මිනිහෙකුටම බොඩත් කියන තියෙන එක තමයි පිළිගත්තා ඕන පිළිගත්තා වූ සෑම මිනිහෙක්ටම තියෙන මනෝකාය කියලා එක්සල් බොඩි ඉංග්‍රීසියෙන් කියන්නේ අපේ විඥාණයට බුද්ධාගමයට අපේ එක සිතකට චෛතසිකෝ 52ක් තියෙනවා ඒ වගේ මිනිස් ශරීරෙට තියෙනවා එක්සල් බොඩි එකක් මනෝකාය ඒක මේ යන වෙලාවේ ශරීරයෙන් ඈත් වෙනවා ඈත් වෙලා ගිහිල්ලා බලන් ඉන්න වෙන දේවල් ඒක ආපහු අර මල ශරීරයට ඇතුල් වුණොත් ඒ මල ශරීරයට පණ එනවා සදාටම අහක් වුණොත් අර ශරීරේ මිය යනවා ඒ මනෝකාය තමයි ගද්දබ්බ තත්ත්වයෙන් ඉඳලා වෙනින් ආත්මයක් ලබන්නේ එතකොට මං කියවා ඔබතුමා ඒ කෙල්ල පණ අදින වෙලාවේ මනෝකාය ශරීරයෙන් ඈත් වුණා ඈත් වෙලා ද වෛද්‍යතුමාටත් මේක විසඳ ගන්න බැරුව තමයි බාරගත්තේ මං දෙරු කර දුන්නා මේ ඈත් වෙලා ඇවිලා ඒ කෙල්ල මැරෙන්න තමයි වහබීවේ ඒක තමයි මට මරණය කෙල්ල දෙන්න කියලා ඉල්ලුවේ ඒක දැන් ගිහිල්ලා ප්‍රතිකාර කරන්න එපා තැන්කියු කියලා කිව්වේ බාරති මහත්තයා එතකොට ගිහිල්ලා එන්න බැරි වෙනම සම්පූර්ණයෙන් දොර වැහුණා ආයේ ඩෙල්බොඩියට මනෝකාය ඇතුල් වෙන්න බෑ. දොස්තර ගිහිල්ලා ප්‍රතිකාර කරා නම් මනෝකාය සිද්ධ වෙනවා අර ශරීරයට ආපහු ඇතුල් වෙන්න. එයා වහබියේ මැරෙන්නනේ. ඒකින්ද යන්න එපා මට මන්නේ දෙන්න කියලා ඉල්ලුවා. ඉල්ලලා අර එයා ඒක ඒ රෝගියාට ප්‍රතිකාර ඒ වහබි කෙල්ලට ප්‍රතිකාර කරන්න. දොස්තර යන්නේක පමා කරා. පමා කරා දොස්තර මෙයාට බැනලා එළෙව්වා මෙයාව තද නිද්‍රාවට පත් කරා මනෝකාය කතා කරන්න පුළුවන් විදිහට අන්තිම තැන්කියු කියලා ගියේ අතර ඩෙඩ් බොඩි එක සම්පූර්ණයෙන් දුර වැහුණා ආයේ එන්න බැරි විදිහට මානසික නිදහසක් ඔහුට ලබා දුන්නා මේ දේ පැහැදිලි කිරීමෙන් එතනින් එහාට කතාව අවසන් වෙන ওই විදිහට අපිට කතාව රචනා කළ දුනි මාලි මදනායක නිෂ්පාදනයේ ශානිකා තරංගනිගෙන් වගේම කසුන්නේ වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මමල හිරු ජයවර්ධන භාරතී මහත්මයාත් එක්ක මැදිරිය සිරිමින් අපට සහයෝගය ලබා දුන්නා මිෂාන් අමරසිංහ සෝදායක සුවබර රාත්‍රියක් ඔබට
ප්‍රාර්ථනා කරනවා. කෙම්මුර අඩවිය.